දේශපාලන මණ්ඩලයේ බහුතරය, ඒ කියන්නේ 11 දෙනෙක් හැර, ඒ කියන්නේ 62 දෙනෙක් තීරණය කළේ පක්ෂයක් විදිහට, පක්ෂයේ අනන්‍යතාවය, පක්ෂයේ හරපද්ධතිය, පක්ෂයේ නම, පක්ෂණයේ ලාංඡනය මීළඟ ජනාධිපතිවරණයේදී ආරක්ෂා කරගෙන මහජනතාව ළඟට අපේ සමාජිකත්වයත් සමග යන්න ඕනේ කියලා. අපි එදා දේශපාලන මණ්ඩලයේදී පැහැදිලි තීන්දුවක් ගත්තා. පක්ෂය විදිහට අපි අපේක්ෂකෙක් ඉදිරිපත් කළ යුතුයි පක්ෂයේ නමෙන්, පක්ෂයේ ලාංඡනයෙන්. ඒතොර 15 වෙනිදා අපිට නාම යෝජනා ලබා දෙන්න මැතිවරණ කොමිසම දැනුම් දීලා තියෙනවා. ඒ අනුව පක්ෂයේ මහලේකම්තුමා ඊයේ දැනුම් දුන්නා. අපි 7 වෙනිද 8 වෙනිද වෙනකොට, ඒ කියන්නේ ලබන සතියේ මැද වෙද්දී අපි පක්ෂයේ අපේ අපේක්ෂකයා කවුද කියලා මහජනතාවට එළි දක්වනවා කියලා. ඉතින් මම හිතන්නේ නෑ අපි එදා ගත්ත තීන්දුව පක්ෂයේ දේශපාලන මණ්ඩලය නැවත අභියෝගයට ලක් වෙලා තිබෙනවා කියලා කොහෙවත්, නැවත සාකච්ඡාවට ලක් වෙලා තියෙනවා කොහෙවත්. ඒ නිසා එදා ගත්ත තීන්දුව ඉදිරියටම අරගෙන යන බවක් තමයි පේන්න තියෙන්නේ.